හලෝ ලස්සන ළමයි කොහොමද ඔයාලට ඉතින් හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ ඩබල් ක්ලෙන්සින් කියන්නේ කියලා. මම දැකලා තියෙනවා ගොඩක් අය මේ ගැන නොදනුවත්. ඒ නිසා ප්‍රශ්න කරනවා. ඉතින් අද මම හිතුවා මගේ වීඩියෝ එක විදියට අරගෙන එන්න මේ ඩබල් ක්ලෙන්සින් කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඇත්තටම මේ ගැන කතා කරනකොට කියන්න ඕනේ මේ කියන්නේ මූණ ක්ලෙන්සර් කරන එකක් ගැන මේ ඩබල් ක්ලෙන්සින් කියලා හඳුන්වන්නේ. එතකොට ඇයි මේකට ඩබල් ක්ලෙන්සින් කියන්නේ? මේකෙදි අපි ක්ලෙන්සර් වර්ග දෙකක්, ඒ කියන්නේ මෙතඩ් දෙකකට පාවිච්චි කරනවා. එතකොට ඇයි අපි ඩබල් ක්ලෙන්සින් පාවිච්චි කරන්නේ? අපි දැන් මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එකක් කරනවනේ උදේට. එහෙම කරනකොට අපි උදේට මොයිස්චරයිසර්, සන් ක්‍රීම්, සීරම්, මේකප්, එතකොට අපි ගමනක් ගියොත් අපිට කුණු දූවිලි මූණේ හොඳට ඇලෙනවා. ඉතින් මේ විදිහට ඇලෙන කුණු දූවිලි නිසා මූණේ පිම්පල්ස් එන්න බලනවා, වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් ඇති වෙනවා. ඉතින් එතකොට ඒවා අවම කරගන්න තමයි අපි ඩබල් ක්ලෙන්සින් කියන මෙතඩ් එක පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි මුලින්ම අපි ඔයිල් බේස් ප්‍රොඩක්ට් එකකින් මූණ හොඳට පිරිසිදු කර ගැනීම තමයි කරන්නේ. මම මේ වීඩියෝ එකේදී ඔයාලට පෙන්නන්නේ සන්ෆ්ලවර් ඔයිල් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. ඒක මම පිටකොටුවේ කඩේකින් තමයි මිලදී ගත්තේ. ඔයාලට ඕන නම් විස්තර මට පුළුවන් ඔයාලට ලබා දෙන්න. සන්ෆ්ලවර් ඔයිල් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් ඩබල් ක්ලෙන්සින් කියන මෙතඩ් එකට. ඔයාලට දැන් මම කියවනේ ඔයිල් බේස් ප්‍රඩක්ට් එකකින් මූණ පිරිසිදු කරගන්නවා. එහෙමත් නැත්නම් ක්ලෙන්සින් බාම් එකකින් අපිට පුළුවන් පළවෙනි මෙතඩ් එක විදිහට මූණ මේ මම කරන ආකාරයට කවාකාරව පිරිසිදු කරගන්න. එතකොට මේකෙදි අපිට තව පුළුවන් පාවිච්චි කරන්න වර්ජින් කොකොනට් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්, වර්ජින් ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්, සහ සන්ෆ්ලවර් ඔයිල් මේ මම පාවිච්චි කරනවා වගේ සන්ෆ්ලවර් ඔයිල් ඔයාලට පුළුවන් මේ ඩබල් ක්ලෙන්සින් මෙතඩ් එකේදී ඔයිල් බේස් ප්‍රොඩක්ට් එකක් විදිහට පාවිච්චි කරන්න. අනිත් එක තමයි ක්ලෙන්සින් බාම් එකක් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න. එතකොට මේ විදිහට හොඳට මූණ කවාකාරව පිරිමැද ගන්න ඕනේ. මොකද පිම්පල්ස් තියෙන, වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් තියෙන අයට ගොඩක් එක වටිනවා. මොකද මේ විදිහට ක්ලෙන්සර් කරනකොට, මේ විදිහට පිරිමැදිනකොට වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් නිකම්ම රිමූව් වෙලා එනවා තමන්ගේ අත්වලට. ඉතින් එතකොට දැන් මේ විදියට හොඳට පිරිමැද ගන්න ඕන. මොකද කුණු දූවිලි දැන් මමත් මේ එළියට ගිහින් ඇවිල්ලා ඉන්නේ. මමත් සාමාන්‍යයෙන් ලිප්ස්ටික්, ක්‍රීම් මනම් පාවිච්චි කරලා අවුවේ ගිහින් ඇවිල්ලා ඉන්නේ. එතකොට මගේ මූණෙත් කුණු දූවිලි තියෙන නිසා මම ටිකක් වැඩිපුර වෙලාව අරගෙන මගේ මූණ පිරිසිදු කරගන්නවා. ඉතින් අපි මෙතනදී මේ ආකාරයට ඔයිල් බේස් ප්‍රොඩක්ට් එකකින් මූණ පිරිසිදු කරගත්තට පස්සේ දෙවෙනි පියවර විදිහට අපි වෝටර් බේස් ප්‍රොඩක්ට් එකකින් මූණ ක්ලෙන්සර් කරගන්නවා. එතකොට ඔයාලට පුළුවන් ඒ වෙනුවෙන් වෝටර් බේස් ක්ලෙන්සර් ඕනම් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න. සහ මුකුත්ම නැත්තම් ඔයාලට ගන්න සල්ලිත් නැත්තම් ඔයාලට පුළුවන් මද උණුසුම් වතුර පාවිච්චි කරන්න මූණ පිරිසිදු කරගැනීමේ දෙවෙනි පියවර විදිහට. එතකොට මේ ඒක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක රෙදි කෑල්ලක් උණුසුම් වතුරෙන්, මද උණුසුම් වතුරෙන් පොඟවගෙන ඒකෙන් මූණ පිරිසිදු කරගන්න පුළුවන්. සහ අනිත් එක තමයි කෙලින්ම ඩිරෙක්ට් ඔයාට පුළුවන් මද උණුසුම් වතුරෙන් මූණ හෝදන්න. ඉතින් එහෙම නැත්තම් ඔයාලට පුළුවන් අර විදිහට වෝටර් බේස් ක්ලෙන්සර්කින් මූණ පිරිසිදු කරගන්න. ඉතින් මෙතනදී මම ටිකක් වැඩිපුර වෙලාව අරගෙන මගේ මූණ පිරිසිදු කරගත්තා. මොකද මම ඇත්තටම දවස් කීපයකින් තමයි මේ ඩබල් ක්ලෙන්සින් කියන මෙතඩ් එක මගේ මූණට කරන්නේ. මොකද මම ටිකක් මේ දවස් ටිකේ කාර්යබහුල වුණ නිසා. ඉතින් ඇත්තටම මේක හැමදාම ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් කෙයාර් රුටින් එකට එකතු කරගන්න. මේ ඩබල් ක්ලෙන්සින් කියන මෙතඩ් එක ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න ඇත්තටම කැමති අයට මේක ගොඩාක් වටින පියවරක්. තමන්ගේ ස්කින් කෙයාර් රුටින් එකට එකතු කරගන්න ඕන. මොකද මේකෙදි ගොඩක් නිකන් වතුරෙන් හොදලා පිරිසිදු කරන්න බැරි කුණු දූවිලි මේකෙන් ඔයාලට පුළුවන් අයින් කරලා දාන්න. මගේ මූණේ ටිකක් පිම්පල්ස් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මේ ඩබල් ක්ලෙන්සින් එක මගේ මූණට කරනවා. මොකද මේ මගේ මූණේ මේ පිම්පල්ස් තියෙන නිසා තවත්, ඒ කියන්නේ ටිකක් ඔයිලි ගතියකුත් තියෙනවා. හැබැයි මේ පිම්පල්ස් වැඩි වෙන්න ගන්න නිසා, කුණු දූවිලි නිසා මම මේ ක්ලෙන්සින් මෙතඩ් එක පාවිච්චි කරලා මගේ මූණ පිරිසිදු කරනවා. ඉතින් දැන් මම මේ විදියට ගොඩක් වෙලා මූණ මගේ මසාජ් කරා. ඇත්තටම මේ ගොඩක් හොඳයි. මේ පිරිසිදු කිරීමේ ක්‍රමයකටත් වඩා මුළු මූණම හොඳට මසාජ් වෙනවා. මූණේ හොඳට අර මේ
හොඳට මූුණ පුරා අලේ ගමනා ගමනය හොඳට සිද්ධ වෙනවා. සහ මේ ක්ලේන්සිම් මෙතට් එකේදී ගොඩක් ඉක්මනට හැමදාම කරන්න පුළුවන්නම් ගොඩක් ඉක්මට මූුණ අර දීප්තිමත් සුරූපයක් ගන්නවා. මොකද මූුණ නිතරම හොඳට මේකෙදි වතුරවලට වඩා ඉක්මනට මං අර කලින්කිව්වාගේ වතුරවලට වඩා ගොඩක් මේ කුණු දූවිලි කියන්නේ මේ වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් හැමදේම ඉවත් වෙන හින්දා මූුණ ඉක්මනටම ලස්සන ලුක් එකක් ග්ලෝ එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් මගේ මූණ මේ තියෙන්නේ මම වොෂ් කරාට පස්සේ මම මද රස්නේ උණු වතුරෙන් තමයි මූණ වොෂ් කරේ. ඉතින් ඔයාලට පුළුවන් මද රස්නේ වතුරෙන් රෙදි කෑල්ලක් දැමලා මූණ පිහින්න පුළුවන්. ඩිරෙක්ට් ඔයාලට මද රස්නේ වතුරෙන් මූණ හොදන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෝටර් බ්ලේස් ක්ලෙන්සර් එකකින් මූණ කුළුන් කෑල්ලකට ක්ලෙන්සින් ටිකක් අරගෙන මූණ කවාකාරව පිහදලා පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් මේක හැමදාම ස්කින් කෙයාර් රුටින් එකේදී ඔයාලට කරන්න පුළුවන් නම් දවස අවසානයේ ඔයාලට පුළුවන් නම් ඩබල් ක්ලෙන්සින් කියන මෙතඩ් එක අනුගමනය කරන්න. ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න එක ඇත්තරම රහසක් නෙමෙයි. ඉතින් යාළුනේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් පරිස්සමින් ඉන්න.